විශ්ව විශ්ව ක්‍රිකට් රටාව තුළ වැඩිම ලකුණු ලාභියා බවට පත්වී සිටින දැනට විරාත් කෝලි ලකුණු 437ක් තරඟ 117කදී අවුරුදු 14ක් ක්‍රීඩා කරලා ලබාගෙන තිබෙනවා ශතකයක් සාරු ශතක 37ක් සමගින් වැඩිම ලකුණු 122 නොදැවි ඒ වගේම සාමාන්‍ය 52ක් වේගය 138ක් 6 පහරවල 117ක් 4 පහරවල 361ක් සමගින් 2010 සිට 2024 දක්වා ඔහු විශ්ව විශ්ව ක්‍රිකට් රටාව ක්‍රීඩා කරලා තිබෙනවා නොදැවීම 31ක් සමගින් ත්‍යාංක දෙකට සිටින්නේ ඉන්දියාවේ නායකයා 3974යි රෝහිත් ශර්මා ඒ වගේම බාබර් අසාම් පසුපසින් එනවා 3698යි තුන්වන ස්ථානයේ ඉතින් ওই විදිහට තමයි සඳහන් වන්නේ නමුත් මේ කියන්නට යන්නේ මේ වැඩිම ලකුණු ලාභින් ගැන නන්නේ මේ විරාත් කොහලි සම්බන්ධයෙන් දැන් වාර්තා වන ප්‍රවෘත්තිය ඉන්දියාවෙන් ඉතින් ඉන්දියාවේ ප්‍රධාන පෙළේ වෙබ් අඩවි ගණනාවක් වාර්තා කරලා තියෙනවා මේ විරාත් කොහලිට එළඹෙන ලෝක කුසලානය ක්‍රීඩා කර ගැනීමට නොහැකි වේවි කියලා යම් කිසි වාර්තාවන් සඳහන් කරනවා කියලා BCCI ආරංචි මාර්ග අනුව ඉතින් හින්දුස්තාන් ටයිම්ස් NDTV ස්පෝර්ට්ස් ක්‍රිකට් ඇඩික්ට් වගේ වෙබ් අඩවි ගණනාවක්ම ඒ කියන්නේ නමගිය වෙබ් අඩවි ගණනාවක් විසින් තමයි මේ වාර්තාවන් සඳහන් කරන්නේ. ඉතින් අපිට ඒවා බැහැර කරන්නට බෑ සමහරක් විට ප්ලාන්ට් දන්නේ නැහැ කියලා. නමුත් යම් කිසි දෙයක් මේකේ තියෙනවා කියලා අපිට පේන්නට තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුලත් යම් යම් කරුණු වාර්තා වෙන්නට ගත්තා 12 වෙනිදා උදෑසනේ ඉඳලා. හැබැයි ඉන්දියානු මාධ්‍යත් නැත්නම් ඉන්දියානු විශේෂයෙන්ම වෙබ් අඩවි ක්‍රිකට් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන වෙබ් අඩවිත් වාර්තා කරලා තියෙනවා විරාත් කොහලිට මෙවර විශ්ව විශ්ව ලෝක කුසලානය ක්‍රීඩා කිරීම අවිනිශ්චිතතාවයක් ඇති විය හැකි බව. ඉතින් ඉන්දියාවේ තේරීම් කමිටු ප්‍රධානියා බවට පත්වන්නේ හිටපු ක්‍රීඩක අජිත් අගාකා. ඉතින් ඔහුගේ අදහස අනුව තමයි මෙවැනි සිද්ධියක් සිද්ධ වෙන්න පුළුවන් කියලා සඳහන් වෙන්නේ. ඉතින් රෝහිත් ශර්මා මෙවර විශේෂ නායකයා විදිහට ලෝක කුසලානයට සහභාගී වෙනවා කියලා ඉන්දියානු ක්‍රිකට් ලේකම්වරයා ජේෂා මීට කලින් තහවුරු කරලා තියෙන්නේ. හැබැයි විරාට් කොහලි සම්බන්ධයෙන් ඔහු මොකුත් ප්‍රකාශයක් සිද්ධ කරලා නැහැ. ඉතින් එක්කම ගත්තාම අපි දන්නවා අවසාන ඇෆ්ගනිස්තාන තරගාවලිය රෝහිත් ශර්මා ක්‍රීඩා කරා නායකයා විදිහටම ඒ විදිහටම. ඉතින් සෑහෙන කාලයකට පස්සේ තමයි නැවත කණ්ඩායමට ගෙනහැල්ලා තිබ්බේ. ඒ වගේම විරාට් කොහලිත් අවසාන ඇෆ්ගනිස්තාන තරගාවලිය ක්‍රීඩා කරාට ඔහු තරඟ දෙකක් ක්‍රීඩා කරා ලකුණු 29ක් විතරයි ලබා ගත්තේ වැඩිම ලකුණු එකක් ලකුණු 0.1යි. ඉතින් කොහොම හරි විරාට් කොහලි සහ රෝහිත් ශර්මා මේ තරගාවලියට ගෙනාවේ එළමෙන ලෝක කුසලානය වෙනුවෙන්. මොකද අවසාන ජාත්‍යන්තර තරගාවලිය නිසා. ඉතින් ඔවුන්ට තිබෙන තරඟ හතර පළවෙනි වටේ අයර්ලන්තය, පකිස්තානය, ඇමරිකාව සහ කැනඩාව. ඉතින් බැලූ බැල්මට අපි දන්නවා දෙවන වටේට යන්නට පුළුවන් මට්ටමේ ඔවුන් කාලසටහන හදාගෙන තියෙනවා. පකිස්තානය විතරයි මේකේ ප්‍රබල කණ්ඩායමකට සිටින්. ඉතින් කොහොම වුණත් කණ්ඩායම් දෙකකට අනිවාර්යයෙන්ම යන්නට පුළුවන් වෙයි ඉදිරි වටේ සඳහා. ඉදිරි වටේ කියන්නේ සුපිරි අට දෙනාගේ වටය. ABCD විදිහට කාණ්ඩ හතරයි. එකෙන් කණ්ඩායම් දෙක දෙක සුපිරි අට දෙනාගේ වටේට යාමට නියමිතයි. ඉතින් ඉන්දියානු කණ්ඩායම සිටින්නේ ඒ කාණ්ඩේ කැනඩාව, ඉන්දියාව, අයර්ලන්තය, පකිස්තානය, ඇමරිකාව කියන රටවල් පහ. එයින් දෙකකට සුපිරි අට දෙනා අතරට යන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ජාත්‍යන්තර ලකුණු 25,000ක් පසු කරගෙන ගිහිල්ලා ඉන්න විරාත් කොහලි ශතක 80ක් ලබාගෙන දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගෙන් වැඩිම ශතක ලාභියා, ඒ වගේම එක් දින වැඩිම ශතක ලාභියා, ටෙන්ඩුල්කාට දෙවෙනි ක්‍රීඩකයා, අවුරුදු 35යි. හැබැයි ඔහුට එළමෙන විශ්ව ලෝක කුසලානය ස්ථානය අහිමි වෙන්නට පුළුවන් කියලා කියන්නේ හේතුව තමයි කොදෙව් දේශයේ තියෙන මන්දගාමී තනතිලි නිසා ඔහුට ඒක එච්චර ගැළපෙන එකක් නැහැ කියලා ඔවුන් තීරණය කරාවිලු. ඒ කියන්නේ තේරීම් කමිටුව නැත්නම් ඔවුන්ගේ අදහස ඒක වේවිලු. ඒ වගේම විරාට් කොහලිට වඩා ඉදිරියෙන් සිටින තරුණ ක්‍රීඩකයන් ඉන්නවා කියන එක තමයිලු ඔවුන්ගේ අදහස. ඉතින් බැලූ බැල්මට අපිට පේනවා පළවෙනි වටේ තියෙන සියලුම තරඟ ක්‍රීඩා කරන්නේ ඇමරිකාවේ කොදෙව් දේශයේ නෙමෙයි. ඉතින් සුපිරි අට දෙනාගේ වටේ ඕනි නම් ඔවුන්ට කොදෙව් වලට ක්‍රීඩා කරන්නට හැකියාව ලැබෙයි. ඔවුන් පළවෙනි වටේ ගැන ඒ තරම් හිතලා නැහැ වගේ එකක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් වාර්තා සඳහන් කරන ආකාරයට විරාත් කොහලිට වඩා සූර්ය කුමාර යාදේව්, රින්කු සිං, තිලක් වර්මා, ශිවන් ඩුබේ වගේ ක්‍රීඩකයන් විශ්ව කණ්ඩායමට යොදා ගත්තොත් සාර්ථක වේවි කියලා තේරීම් කමිටුව විශ්වාස කරනවා.
නැතන් විරාත් කෝලිගේ අවස්ථාව මේ තරුණ ක්‍රීඩකයන්ට ලබා දී යුතුයි කියලා විශ්වාස කරනවා කියලා තමයි මේ වාර්තා සඳහන් කරන්නේ. දැන් නම් පොඩි අවිනිශ්චිතතාවයක් තියෙනවා මේක ඇත්තටම මේ විරාත් කෝලිගේ දක්ෂතාවය මත තීරණය කරපු එකක්ද නැතිනම් අපි දන්නවා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට සාමාන්‍යයෙන් අවසාන කාලයේ එනකොට කැපිලි කෙට්ලි එනවා ඒ වගේ එකක්ද කියන එක නම් හරියටම පැහැදිලි නෑ කියන එකත් විශේෂයෙන්ම කියන්නට ඕනිමයි. ඉතින් විරාට් කොහලි 2022 නොවැම්බර් මාසයෙන් පස්සේ නැවත විශ්වවිස කණ්ඩායමට අරගෙන තියෙන්නේ මේ අෆ්ගනිස්තාන තරඟ දෙක සඳහා 2024 ජනවාරි. ඒ කියන්නේ අවුරුද්දකට වැඩි කාලයක් විරාට් කොහලිත් ක්‍රීඩා කරේ නැහැ. ඒ වගේම නිත්‍ය නායකයා රෝහිත් ශර්මා ක්‍රීඩා කරෙත් නැහැ. නමුත් 2022 අවසාන තරඟයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 50ක් ඔහු ලබා ගැනීමට සමත් වුණා. ඒ තරඟේ නැත්නම් අරුෂතකයක් ලබා ගැනීමට සමත් වුණා 2022 විශ්වවිස ලෝක කුසලානයේදී. ඒ දෙවන අවසන් පූර්ව තරඟයේදී එම ලෝක කුසලානයේ ඉතාම සාර්ථක ලෝක කුසලානයක් විරාට් කොහලිට 62ක් 82ක් 49ක් 64ක් 50ක් ඔය විදිහට සෑහෙන ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තා විරාට් කොහලි. ඉතින් ඒ ලෝක කුසලානයේ ඉඳලා මේ ලෝක කුසලානයට එනකොට ඔහුට අවස්ථාව ලැබෙන එකක් නෑ වගේ තමයි දැන් පේන්න තියෙන්නේ. ඉතින් ටිකක් පුදුම සහගත තීරණයක් වෙන්නටත් පුළුවන් එහෙම වුණොත්. නමුත් මේවා අර මාධ්‍ය විසින් පල කරන මොන මොන හරි ප්ලාන්ට්ද කියන එක හරියටම දන්නේ නැහැ. මොකද හරි සෝස් එකක් නැත්නම් හරි මූලාශ්‍රයක් මේ වාර්තාවල නැහැ. වාර්තා සඳහන් කරනවා කියලා පොඩි මුට්ටිය දමා බැලීමක්ද කියන එකත් අපිට නිකන් හිතන්නට පුළුවන්. මේ වාර්තා දැක්කම අපි බලමු ඉදිරියේදී කොහොම වුණත් මැයි මාසයේ පළවෙනි සතිය වෙන විට මූලික කණ්ඩායම නම් කරන්න ඕනි. මැයි 25 වෙනිදාට කලින් සංශෝධන කරලා අවසන් කරන්නට ඕනේ මැයි පළවෙනි සතියේ කණ්ඩායම් ලබා දුන්නත්. ඉතින් බලමු ඉන්දියානු කණ්ඩායම කොහොම නම් කරයිද කියලා. එතෙන්දී විරාට් කොහලි නම් වෙයිද නැද්ද කියන එක බලන්නට පුළුවන්. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.